ජීවිතයේ පසුතැවීම් වලින් පීඩා වලින් සිත මුදවා සිත සැහැල්ලු කිරීමේ අභ්‍යාසය ජීවිතයේ අලුත් ප්‍රබෝධයකින් ඔබට ඔබේ දවස ආරම්භ කිරීමට ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු සිදු කරගෙන යාමට ඔබේ සිත සංසුන් කර ගැනීමට මෙම භාවනා අභ්‍යාසය ඔබට උපකාරයක් වේවි ඔබ මුලින්ම නිශ්ශබ්ද තැනකට ගොස් ඔබ කැමති ඉරියව්වකින් ඔබට පහසු ආකාරයෙන් හිඳ ගන්න ඔබේ කොන්ද කෙලින් තබා ගන්න ඔබ දීර්ඝ හුස්මක් සෙමින් කලබලයකින් තොරව අරගන්න දැන් ක්‍රමයෙන් ඒ හුස්ම පිට කරන්න නැවතත් ඔබ ඉතා දීර්ඝ ගැඹුරු හුස්මක් ඉහළට ගන්න දැන් එය මද වේලාවක් රඳවාගෙන සිට පිට කරන්න ඔබ නැවතත් ගැඹුරු හුස්මක් අරගන්න හුස්ම මදක් රඳවා සිට සෙමෙන් එය නැවත පිට කරන්න නැවත වතාවක් ඔබ ඉතා ගැඹුරු දීර්ඝ හුස්මක් අරගන්න ඔබේ නාසයෙන් දැන් ඒ හුස්ම ඔබේ මුඛයෙන් ඔබ පිට කරන්න දැන් ඔබට හරිම සැහැල්ලුයි ඔබේ සිත පෙළන ඔබට කරදර කරන කිසිම දෙයක් ඔබ ළඟ දැන් නැහැ කිසිම කෙනෙක් ඔබ ළඟ මේ වෙලාවේ නැහැ මේ වගේ නිදහසක් සැහැල්ලුවක් සනීපයක් ඔබ මීට පෙර අත්විඳ නැහැ ඔබ දැන් ජීවත් වෙන්නේ මේ මොහොත තුළ අතීතයත් ඔබ ළඟ නැහැ අනාගතයත් ඔබ ළඟට තවම පැමිණ නැහැ ඉතාම වටිනා මේ මොහොත ඔබ ළඟ මේ වෙලාවේ ඉතිරි වෙලා තියෙනවා ඉතින් ඔබට කිසිම ගැටලුවක් දුකක් පීඩාවක් කරදරයක් දැන් නැහැ ඒ සියලුම දේවල් අමතක කරලයි ඔබ මෙතන ඉඳගත්තේ දැන් ඔබ ඔබේ දෙස බලන්න ඔබේ හිසේ සිට පාදාන්තය දක්වා ඔබ දෙස සිතින් බලන්න ඔබේ හිස කෙස් දෙස ඔබ සිතින් බලන්න නැවතිලා ඒ දෙස බලාගෙන ඉන්න ඔබේ හිස මුදුන ඔබේ නලල ඔබේ උගුරු ප්‍රදේශය ඔබේ පපුව ඔබේ උදරය ඔබේ කොඳු ඇට පේලිය ඔබේ කොඳු ඇට පේලියේ ආරම්භ වන ස්ථානය මේ ස්ථාන දෙස ඔබ මොහොතක් බලාගෙන ඉන්න එකින් එක ඔබ බලාගෙන යන්න දැන් ඔබේ කලවා ප්‍රදේශය ඔබේ දන හිස් ඔබේ දෙපතුල් ඔබේ පාදයේ නිය අග මේවා දෙස ඔබ විමසිල්ලෙන් සිතින් බලන්න සිතින් දකින්න මතක තියාගන්න ඔබේ අතීතය ගෙවි අවසන් ඔබේ අනාගතය තවම පැමිණ නැත ඔබ ජීවත් වෙන්නේ වර්තමානය තුල මේ මොහොත තුල ඔබේ රාජකාරි වැඩ කටයුතු ඔබේ අධ්‍යාපන වැඩ කටයුතු ඔබේ පවුලේ වැඩ කටයුතු ඔබේ බිරිඳ ඔබේ දරුවා ඔබේ ස්වාමි පුරුෂයා ඔබේ මව ඔබේ පියා ඔබේ අනාගතය ඔබ මේ සියල්ලටම මොහොතකට විරාමයක් දෙන්න සිත මොහොතකට නතර කරලා හිතට පොඩි විවේකයක් දෙන එක තමයි ඔබේ මේ වෙලාවේ අරමුණ හිත කලබලයේ දුවන එක මොහොතකට නතර කරන්න ඔබ මේ මොහොතේ ඔබ ඉන්න තැන මෙතන ඔබේ හිත නතර කරගන්න ඔබේ මුළු සිතම කිසිම දෙයකින් දැන් පිරීලා නැහැ එය සම්පූර්ණයෙන්ම හිස් කරගන්න සියලුම වේදනා සියලුම දැනීම් ඔබට දැනුණු දේවල් ඔබට දැක්ක දේවල් ඔබට හැඟුණ දේවල් ඔබේ බලාපොරොත්තු මේ කිසිම දෙයක් මේ මොහොතේ ඔබට අදාළ වෙන්නේ නැහැ ඔබ මේ මොහොත තුල වර්තමානය තුල විභාවනාව සිදු කරන අවස්ථාවේ මේ වෙලාවේ ඔබ නැවතිලා ඉන්නේ දැන් ඔබේ සිත හරිම නිදහස් ඔබේ හිත සම්පූර්ණයෙන්ම හිස් කිසිම දෙයකින් ඔබේ සිත පිරීලා නැහැ දැන් කිසිම දෙයක් නැහැ හරිම හිස්
හරිම සනීපයි. දැන් ඔබ ඔබේ දෙස බලන්න. ඔබේම සිත දෙස අවධානයෙන් බලන්න. දකින්න. ඔබ මේ මොහොත දකින්න. ඔබ අතීතය අමතක කළා. අනාගතය ගැන කනගාටු වෙන එක නතර කළා. ඔබ ජීවත් වෙන්නේ මේ මොහොත තුල. මේ මොහොත තුල ඔබේ සිතට එන සිතුවිල්ල කුමක්ද? අන්නේ සිතුවිල්ල ඔබ අධ්‍යයනය කරන්න. මොකක්ද මේ? ටික මොහොතකින් ඔබේ සිතට තවත් සිතුවිල්ලක් පැමිණේවි. ඒ සිතුවිල්ල දෙසත් ඔබ විමසිල්ලෙන් බලන්න. මේ සිතට මොහොතින් මොහොත නැවත නැවත සිතුවිලි එනවා. ඒ සෑම සිතුවිල්ලක් දෙසම ඔබ ඉතා විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඔබට කකුලේ වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව දැනෙන තැන ඔබ අවධානය යොමු කරන්න. කොතනද ඒ වේදනාව? වේදනාව මතුවෙන තැන දෙස බලාගෙන ඉන්න. ඔබට කොන්ද වේදනාවක් දැනෙනවා නම් ඒ කොන්ද වේදනාව දැනෙන තැන ගැන ඔබ සොයන්න. මොකද්ද මේ වේදනාව? ඔබට යම්කිසි වේදනාවක් ඔබේ ශරීරයේ කුමන හෝ තැනකින් දැනෙනවා නම් අන්න ඒ වේදනාව දැනෙනවා දැනෙනවා කියනුවෙන් සිතමින් ඒ වේදනාව දැනෙන තැන ගැන ඔබේ අවධානය යොමු කරන්න. එවිට සුළු මොහොතකින් ඔබේ ඒ වේදනාව ඔබට දැනෙන එක නවතී. ඒ වේදනාවට අවධානය දෙන එක නවතීවි. ඔබ සොයන්න ඒ වේදනාව හටගත්තේ කොහෙන්ද කියන එක. ඉන්පසුව ඔබේ සිතට තවත් සිතුවිල්ලක් පැමිණේවි. අපි හිතමු ඔබට ඔබේ බිරිඳ ගැන මතක් වුණා කියලා. ඔබ මෙනෙහි කරන්න ඔබේ බිරිඳ බිරිඳ යනුවෙන්. ඔබ අධ්‍යයනය කරන්නේ සිතුවිල්ල. නමුත් ඔබ ඒ කිසිම සිතුවිල්ලක් දිහා ඒ සිතුවිල්ල පිටිපස්සෙන් ආපසු ආපසු ඇදී ඇදී යන්නේ නැහැ. ඔබ ඒ සිතුවිල්ල දෙස බලාගෙන ඉන්නවා විතරයි. ඒ සිතුවිලි එන එක සහ මේ සිතුවිලි නැති වෙලා යන එක මේ සිතුවිලි හට ගැනීම සහ නැතිවීම දෙස ඔබ අවධානය යොමු කරනවාම පමණයි. මේ ආකාරයෙන් ඔබ ඔබේ සිත මොහොතකට එක තැනක නතර කරලා මේ මොහොත තුල තබාගෙන මේ සිතේ සිතුවිලි ඇතිවීම සහ නැතිවීම ගැන පවණක්ම අවධානය යොමු කරගෙන සිටින්න. ඒ කුමන දේ ඔබට පෙනුනත් ඔබට දැනුනත් කිසිම දෙයක් ගැන පුදුම නොවන්න කලබල නොවන්න මේ මොහොත තුලම ඔබ රැඳී ඉන්න තැන ඔබේ හිත තියාගෙන ඉන්න. මැවෙන දේවල් දෙස ඔබ බලාගෙන සිටීම පමණයි ඔබ කරන්නේ. ඒ කිසිම සිතුවිල්ලක් සමග කිසිම දැනීමක් සමග ඔබ දුවන්නේ නැහැ. ඔබ ඇලි ඇලියන්නේ නැහැ. ඒ දේවල් ඔබට කිසිම විශේෂත්වයක් නැහැ. ඔබ දකින දෙයට වඩා දෙයක් ඔබ හිතන්න යන්නේත් නැහැ. ඔබ මේ මොහොතේ නැවතිලා ඉන්නේ. නැවතුන සිතේ කලබල නොවන සිතේ මිහිර සැහැල්ලුව සැනසීම සමාධිය ඔබ දැන් විඳින ගමන් ඉන්නේ. දැන් එය ඔබට දැනේවි. ඔබට වැටහේවි. ඔබ කිසිම හේතුවක් නැතුව බොරුවට අතීතය ගැනත් අනාගතය ගැනත් කනගාටු වෙලා කියලා. මේ මොහොතෙත් නැති තවම සිදුවෙලත් නැති අතීතයක් සහ අනාගතයක් තුල ඔබ නිස්කාරණේ ඔබේ හිත කනගාටුවට පත් කරගෙන කියලා ඔබට වැටහෙන්න පටන් ගනීවි. ඔබට මේ ලෝකේ වෙනස් කරන එක නතර කරන්න බෑ. ඔබට ඒ නතර කිරීමට අවශ්‍යත් නැහැ. ඔබ කල යුත්තේ ඔබ මේ මොහොතේ කළ යුතු දේ හරියටම කිරීම පමණයි. ඒයින් ලැබෙන ප්‍රතිඵලය ඔබට ලැබේවි. ඒ ප්‍රතිඵලය ඔබට පාලනය කිරීමටත් බෑ. නමුත් ඔබට හැම වෙලේම මේ මොහොත තුල ඔබට කළ හැකි හරිම දේ කළ හැකි. ජීවත් වෙන්න මේ මොහොත තුල කළ යුතු හොඳම දේ හරිම දේ ඔබ මේ මොහොතේ සිදු කරන්න. හැම වෙලේම ඔබ මතක තියාගන්න ඔබට ලැබිලා තියෙන වටිනාම දේ තමයි මේ මොහොත. නැති වුණ කිසිම දෙයක් ගැන පසුතැවිලි වෙන්න ඔබ අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ අනන්ත සංසාරයේ පුරාවට ඔබ රජවරු වෙලා ඉන්න ඇති, ඔබ සිටුවරු වෙලා ඉන්න ඇති, ඔබ දෙවිවරු වෙලා ඉන්න ඇති. ඉතින් මේ ජීවිතවලදී ඔබට හිටියේ බිරිඳෑවරු, ස්වාමි පුරුෂයෝ, දරුවෝ, වස්තුව, සේවකයෝ, යාන වාහන, මුදල් මේ හැම දෙයක්ම ඔබට ඇති වෙලා නැති වෙලා නැවත ඔබ ඉපදිලා තියෙනවා. ඉතින් මේ ජීවිතය තුළ ඔබට අතපසු වුණ දේවල්, මගහැරුණු දේවල් මේවා සියල්ලම තවත් එක සිදුවීමක් පමණයි.
ඒවාගේම ඔබ ප්‍රේත ලෝකවල ඉපදෙන්නේ නැති ඔබ තිරිසන් ලෝකවල ඉපදිලා ඒ ජීවිතවල දුක් විඳින්නත් ඇති. ඉතින් ඒක නිසා දුක කියන එකත් ඔබට අමුතු දෙයක් නෙමෙයි. ඉතින් මේ ජීවිතේ ඔබට නැති වුණ දෙයක් ගැන හෝ මග හැරුණ දෙයක් ගැන තප්පරයක්වත් කනගාටු වෙන එක කිසිම පළක් ප්‍රයෝජනයක් ඇති දෙයක් නෙමෙයි. ඔබට ලැබිලා තියෙන මේ මොහොතේ මේ මනුස්ස ජීවිතේ වටිනාකම අවබෝධ කරගන්න මේ මොහොතේ කළ හැකි හොඳම දේ ඔබ සිදු කරන්න මේ සිත අවබෝධ කරගන්න ඔබ උත්සාහ කරන්න අතීතය සහ අනාගතය ගැන කනගාටු වීම නවත්වා ජීවිතේ අවබෝධ කරගන්න ලැබුණු මනුස්ස ජීවිතේ මේ සමාධිය තුල සහ මොහොතකට හෝ නැවතීම තුල පවතින සැපය සුවය වටහා ගන්න ඔබේ අධ්‍යාත්මය දියුණු කරන්න උත්සාහ කරන්න අලුත් ප්‍රබෝධයකින් සුභවාදීව ඊළඟට මොහොතට මුහුණ දෙන්න නම් මේ මොහොත තුල මේ මොහොතේ ජීවත් වෙන්න ජීවිතයට මුහුණ දෙන්න ඔබට ඕනම අභියෝගයක් ජයගත හැකි ඔබට ජය ඔබට තෙරුවන් සරණයි।